फिलिपीन मुहद तीरे मगी बोटवाक अनतुरट लक्वेमेन पुद्ग्रीन तीस दिन जीवित क्षेत्र पत्र तेबिनवा अतर तनो तवत दह नव दिन सया मेहयुम क्रियात्मक एपिल मंद तुरत सह तवत पट समगिन दैलो वटा हीरो සහන සේවා කණ්ඩායම්වල මෙහෙයවීමෙන් 100කට අධික පිරිසක් මුදා ගැනීමට හැකි වී තිබෙනවා. අනුතර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ මගින් 189 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. පිලිපීන බලධාරීන් පවසන්නේ පැවති අයහපත් කාලගුණයේ හේතුවෙන් යාත්‍රාව පෙරළී ඇති බවයි. එම අවස්ථාවේ යාත්‍රාව පිලිපීනයේ සිට කැමෝටිස් දිවයින බලා යාත්‍රා කරමින් තිබුණා. නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. चिली देशे वेल्पराइसो हिदी उद्घोषणे निरत गुरुवरुण सह आरक्षकांश अतर कैटुमा कटगत्ता मेम गुरुवरुण उद्घोषणे निरत वूये इरटे रजे हंदुन्वादुन अध्यापन प्रतिसंस्करण वलट विरोधे पलकरमिन ओन विसुरुवा हरीमट पोलिसिये खदुल गैस प्रहार एल्लकला යුරෝපයේ රටවල් රසකට මේ දිනවල උෂ්ණාධික කාලගුණික තත්ත්වයක් බලපෑවත් වෙනවා. මින් වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ස්පාඤ්ඤය සහ ජර්මනියටයි. එම රටවල ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. දැන් ක්‍රීඩා තොරතුරු. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට ආරම්භ වෙනවා. එපාල් කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී तरंग तुकी समन्वित टेस्ट क्रिकेट तरंगावली तरंग बेगिन जयगन कंडायम देखम मेवन विट समतावासुनवा मेनिसा हेट आरंभ वन तरंग जयगन तरंगावली जयग्रहण क्रीम श्रीलंका कंडायमे मूलिकार मुनाई मांगितनो आपीट होंद अवस्था लभिल दीन देन वन ओल वेला तीन टूर्नामेंट की टीम 2-1 करला आपी जयग्रहण करन्न तमाई आपे कम बलापुरुत्तु हेट तरंगेट कुमार संगकार क्रीडा करन्ने नहे एवेनुवट उपुल तरंग श्रीलंका कंडायमट केंदवा तिबेनवा महिला संगकार नोमतिव श्रीलंका कंडायम टेस्ट क्रिकेट तरंगे के टेक्वाने वसर पहल वकट पमन पसुवाई कुमार सह महिल नती अडुव गुडक देनेनो नमुत अपी टीम एकक विधियट ए देन्नागे अडुव इसरहट पेनेन नती विधियट गेनियन्न तमाई बलापोरोत्तु अवसान टेस्ट तरंगेदी श्रीलंका कंडायम वेग पंदु यवन्नन तिदिनेक सह एक दंग पंदु यवन्नेक समगिन क्रीडा किरीमट नियमितई ए अनुव दुष्मंत चमीर तुंगुन टेस्ट तरंगेट क्रीडा किरीम अविनिश्चित तत्वयक पवतिनवा ඒ ඔහු ආබාධයකට ලක් වීම නිසා මේ අතර පාකිස්තානු තුන්වියව ක්‍රීඩක මොහමඩ් හෆීස්ද අවසන් ටෙස්ට් අරගෙන ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නිසා ශ්‍රී ලංකාව සමග ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව තරගයේ විනිසුරුවන් චෝදනා කළා. ශ්‍රී ලංකා පාකිස්තාන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. මෙවැනි විට වත්මන් ක්‍රිකට් අතුරු පාලක කමිටුව නිසි මාර්ගයට යොමු වී ඇති බව ක්‍රීඩා මාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකිරීමට යෝජිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ පිනුම් තටාකාංගණය සඳහා මුල්ගල තැබීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ ක්‍රීඩා මාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100කට අසන මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. මේදී අදහස් දක්වූ ක්‍රීඩා මාත්‍ය නවින් දිසානායක මහතා පැවසුවේ මෙවන විට වත්මන් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පරිපාලනමය වශයෙන් ශක්තිමත් බවයි. මේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය බාර ගන්නකොට නොයෙකුත් මැසිවිලි චෝදනා ප්‍රශ්න අපිට ඉදිරිපත් කරා. නමුත් අපි මේවට නිර්භීත මූණ දුන්නා. අපගේ මූලික ඉලක්කය වූයේ ක්‍රිකට් පාලක මණ්ඩලය හරියට පරිපාලනය වශයෙන් ඉදිරියට ගෙනියන්න. මේ මාස දෙක තුන ඇතුළත ඒක වෙලා තිබෙනවා. ජගත් ක්‍රිකට් කවුන්සිලය සමග මේවන විට කිසිදු ගැටලුවක් නොමැති බවත් ක්‍රීඩා මාත්‍යවරයා මෙහිදී පැවසුවා. අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියන විදිහට විශ්වාස කරනවා. අපිටත් කතා කරන්න පුළුවන්. අපිටත් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. අපිටත් मेरठ क्रिकेट क्रीडा संबंधे प्रतिपत्ति में तीर्ण गणी तनि वसुक नुहकी क्रीडा मतवर आपने මේ සෝදානම හිරු රාත්‍රී නමේ 30න් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ රිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට සුබ රාත්‍රියක්